ඔයා දන්නවද සමහර වෙලාවට අපිට කරන්න අමාරුයි කියලා හිතන දේවල් කරගන්න ගොඩක් පහසු ක්‍රම තියෙනවා කියලා. ඒ වගේම ඔයා කරන සමහර දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය වඩාත් ඵලදායී කරගන්න පුළුවන් ඔයා කරන දේට තව පොඩි දෙයක් එකතු කිරීමෙන්. ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරන සහ සාමාන්‍ය ජීවිතයේදී ගොඩක් වැදගත් වෙන කරුණු 9ක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. පළවෙනි කරුණ තමයි ඔයාගේ ඇස් මට්ටම. ඔයා සුපර් මාකට් එකකට ගියාම ඒ රැක්වල තියෙන බඩු තෝරගන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. ඔයා ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ ඔයාගේ ඇස් මට්ටමේ තියෙන නිෂ්පාදන මිලට ගන්න. එහෙම නේද? නමුත් ඔයා දන්නවද? ඔයාගේ ඇස් මට්ටමේ ඇසුරුම් කරලා තියෙන නිෂ්පාදනවල මිල සාපේක්ෂව අනිත් ඒවාට වඩා වැඩි බව. නමුත් ඔයා පහළ මට්ටමේ තියෙන රැක් එකකින් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් ඇත්තටම ඒවයේ මිල සාපේක්ෂව අඩුයි. දෙවෙනි කරුණ. ඉටිපන්දමක් වැඩි වෙලාවක් දල්වලා තියන්නේ කොහොමද? හරිම ලේසි. ඉටිපන්දමක් දල්වන්න කලින් එය ෆ්‍රීසර් එකක දාලා තියලා ටික වෙලාවක් තැබීමෙන් ඒ ඉටිපන්දම දල්වන්න පුළුවන් කාලය දෙගුණයක් වැඩි වෙනවා. ඉතින් ඊළඟ පාර ඉටිපන්දමක් දල්වන්න කලින් මේ ක්‍රමය අත්හදා බලන්න අමතක කරන්න එපා. තුන්වෙනි කරුණ. ඔයාගේ කලර් printer එකේ colors නිවැරදිව පවතිනවද කියලා බලාගන්නේ කොහොමද? ඉතින් මේ සඳහා ඔයාට කරන්න තියෙන්නේ Google logo එක ඔයාගේ printer එකෙන් print කරලා ඒකේ අකුරු වල තියෙන පාට ඒ විදිහටම තියෙනවද කියලා බලන එක. ඉතින් මේක හරිම ලේසියි. හතරවන කරුණ. සතුටින් ඉන්න නම් කෙසෙල් ආහාරයට ගන්න. පුද්ගලයෙකුගේ මානසික සතුට කෙසෙල් ආහාරයට ගැනීම මගින් වැඩි වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඔයා උදෑසන ආහාර ගැනීමෙන් පසුව එක් කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔයාගේ මානසික සතුට දවසෙන් භාගයක් පමණ පවතිනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම අනිත් දේ තමයි අසුභදායක සිතුවිලි සිතට එන එකත් අඩු වෙනවා. පස්වෙනි කරුණ. අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම ඔයාගේ ශරීරයට අහිතකරයි. නිින්ද කියන්නේ අනිවාර්යෙන්ම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය දෙයක්. නිින්ද නිසා පුද්ගලයෙකුගේ මතක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම තවත් ගොඩක් වාසිදායක දේවල් අපිට ලැබෙනවා. නමුත් නිින්ද කියන්නේ හරිම ව්‍යාකූල දෙයක්. ඉතින් ඔයා පැය 9කට අධික කාලයක් එක දිගට නිදාගෙන සිටීමෙන් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානිදායක වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. 6වන කරුණ. වෝකවුට් එකකට කලින් කෝපි කෝප්පයක් බොන්න. වෝකවුට් එක එහෙමත් නැත්නම් ව්‍යායාමයක් කියන්නේ හෙමින් අවතීර්ණ වෙලා ගොඩක් මහන්සි වෙනකන් සිදුවෙන ක්‍රියාකාරකමක්. ඒ වගේම මේ සියලු දේවල් කරන්නේ ඔයාගේ ශරීරය ලස්සනට සහ නිරෝගීමත්ව තියාගන්න. ඉතින් ඔයා මේ ව්‍යායාම කරන්න කලින් උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීම තුලින් ඔයාගේ මේ ක්‍රියාවලිය ගොඩක් ඵලදායි වෙනවා. ඒකට හේතුව තමයි වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම. 6වන කරුණ. ඔයා කනස්සල්ලෙන්න කොහොමද ඒ ගතිය නැති කරගන්නේ? ඉතින් ඔයාට කරන්න තියෙන්නේ යෝගට් සහ කජු ස්වල්පයක් ආහාරයට ගන්න එක. එතනදී ඇමයිනෝ ඇසිඩ් ඔයාට උදව් වෙනවා ඔයාගේ කනස්සල්ල පිටින් අඩු කරන්න. 8වන කරුණ. ව්‍යායාම කරන අතරතුර සංගීතයට සවන් දීම. ඇත්තටම මේක හරිම හොඳ දෙයක්. මොකද ඒ මගින් ශරීරයට ලැබෙන ප්‍රතිඵලය 15%කින් වැඩි දින වෙලා ඔයාගේ ශරීරයට ලැබෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. 9වන කරුණ. යම් කෙනෙක් ඔයා කියන දෙයට ඇත්තටම ඇහුම්කන් දෙනවද කියලා දැනගන්නේ කොහොමද? මෙතනදී ඔයා අධ්‍යයනය කරන්න ඕනි සවන් දෙන කෙනා ඉන්න ඉරියව්ව. ගොඩක් වෙලාවට අත් දෙක බැඳගෙන හෝ කකුලක් පිට කකුලක් දාගෙන ඔයා කියන දේ අහගෙන ඉන්නවා නම් ඔයා කියන දෙයට ඒ පුද්ගලයාගේ තියෙන්නේ අඩු අවධානයක්. ඒ වගේම පුද්ගලයා ගොඩක් සැහැල්ලුවෙන් අහගෙන ඉන්නවා නම් එතනදී ඔයා කියන දෙයට ඒ පුද්ගලයාගේ වැඩි අවධානයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.